අවුරුදු 15ක් වයස ඇති පිරිමි දරුවෙක් පාන් සහ චීස් වෙළඳ සැලකින් සොරකම් කිරීමේ වරදට දිනක් උසාවියට පැමිණියා. ඔහුගේ නඩුව විභාග වන අතර විනිසුරුතුමන් මෙසේ පැවසුවා. ඔබ මෙතරටද පැමිණ තිබෙන්නේ වෙළඳ සැලකින් පාන් සහ චීස් සොරකම් කිරීමේ වරදට. ඔබ එය පිළිගන්නවාද? කලබල සහිත මුහුණකින් එම පිරිමි දරුවා කියා සිටියේ, "ඔව්, මම මේ වැරද්ද පිළිගන්නවා. මම පාන් සහ චීස් සොරකම් කළා." ඇයි ඔබ හොරකම් කරේ? මේ වැරද්දක් බව දන්නව නේද? විනිසුරුතුමා ඇසුවා. පිරිමි දරුවා බිම බලාගෙන, "ඔව්, මම ඒක වැරද්දක් කියලා දන්නවා. ඇයි ඔබ ඒව සොරකම් කරේ?" විනිසුරු ඇසුවා. "මට සල්ලි තිබෙන්නේ නැහැ. නමුත් මට ඒවා ඕන කරා. ඒ නිසා මට ඒව සොරකම් කරන්න සිද්ධ වුණා." පිරිමි දරුවා කිව්වා. "ඔබට තිබුණ ගෙදරින් සල්ලි ඉල්ලා ගන්න." විනිසුරුතුමන් එසේ කියා සිටියා. "ගෙදර ඉන්නේ අම්මා විතරයි. අම්මා රස්සාවක් නැහැ. ලෙඩ වෙලා ඉන්නේ. මම කෑම ගත්තේ අම්මට කන්න දෙන්න." දරුවා කියා සිටියා. "ඇයි ඔබ රස්සාවක් කරන්නේ නැද්ද?" විනිසුරු ඇසුවා. "රස්සාවක් කරා වාහන හොදන තැනක. දවසක් අම්මට අමාරු වෙලා එයා බලාගන්න නිවාඩුවක් ගත්ත නිසා මාව එතනින් අස් කරා." දුක්මුසු මුහුණෙන් දරුවා පිළිතුරු දුන්නා. "ඔබට තිබ්බ කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න." "මිනිසුන්ගෙන් ඉල්ලන්න තිබ්බ." විනිසුරු කියා සිටියා. "උදේ පාර දැක්ක ගොඩක් අයගෙන් මම උදව් ඉල්ලුවා. කවුරුත් මට උදව් කරේ නැහැ. කවුරුත් මගේ කතාව අහන්නවත් ඉදිරිපත් උනේ නැහැ." දරුවා කිව්වා. නඩුව අසා අවසානයේ විනිසුරුතුමා තමන්ගේ විනිශ්චය ලබා දෙන්න සූදානම් වෙමින් මෙසේ කියා සිටියා. "කොහොම වුණත් හොරකම හොරකමක්මයි. ඒකට දඬුවම මම නියම කරනවා. මේ හොරකමට මෙතනදී මේ දරුවා ගේන්න අපි හැමෝම වග කියන්න ඕනේ. මේ හැම මිනිස්සෙක්ම වග කියන්න ඕනේ. මමත් ඔබත් ඇතුළු හැම දෙනාම. එම නිසා මෙතන ඉන්න හැම දෙනාටම මම ඩොලර් 10ක දඩ මුදලක් යටතේ දඬුවම් කරනවා. මෙතන ඉන්න හැමෝම ඒ ඩොලර් 10 ගෙවලා මිසක් මේ භූමියෙන් ඉවතට යාම තහනම්." මෙසේ කියමින් විනිසුරුතුමන් තම පොකට්ටුවෙන් ඩොලර් 10ක මුදලක් එළියටගෙන දඩේ මුලින්ම ගෙව්වා. තවද මේ ළමයා කිසි හෙවිල්ලක් බැලිල්ලකින් තොරව එක පාරටම අමානුෂික විදියට පොලිසියට අල්ලා දීම හේතුවෙන් එම වෙළඳසැලට ඩොලර් 10ක දඩයක් නියම කරනවා. ඒ දඩය නොගෙව්වොත් වෙළඳසැල සීල් තබා රජයේ මාර්ගයෙන් විකුණා දැමීමට පියවර ගන්නවා. උසාවියේ සිටි සියල්ලක්ම කඳුළු පිරුණු දෙනතින් යුතුව මේ දෙස බලා සිටියා. මෙය ඇමරිකාවේ සිදු වූ සත්‍ය සිදුවීමක්.